යුබෝවන් කියලා පිළිගන්නවා පෙට්පෙට් YouTubeු චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝවම අපි අද කතා කරන්න යන්නේ හැමදේම මිලෙන් වැඩි වෙන මේ කාලෙ සුරතලුන්ගේ මිලගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රප් කරනත්තං දැන්ම සබස්ක්‍රබ් කරන්න අමතක කරන්න පා එහෙනම් අපි අම වීඩියෝ එකට ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙම මිලගණන් එම සතුන්ගේ වයස පෙළපත විවිධශරිර ලක්ෂණ සහ දක්ෂතානුව වෙනස් වෙන පුළුවන්. අපි මුලින්ම බලමු රොට්වයිල වර්ගේ සුරතලුන්ගේ මිලගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්න කියලා. අපිට මීට අවුරුද්ධකට වගේ කාලෙකට කලින්නම්, රුපියයා තිස්පන්දාහක් වගේ මුදලකඉඳලා රුපියල් ලක්ෂ දෙකල් එහෙමත් නැත්නම්, විධ විශේෂ හේතු නිසා ඊටත් වඩාමිලෙන් වැඩිවෙන්නත් පුළුවන් සුරතලුන් ලංකාව තුළින් මිලදී ගැනීමේ හැකියාව තිබුණා. ඒත් මේ වන විට සාමාන්‍යයෙන් රුපියල් හතලිස් පන්දාහත් පනස්දාහත් අතර අවමමිලක්වනාතර රුපියල් දෙලක්ෂ පනස්දාහකටත් වඩා වටිනාකමකින් වැඩි සත්තුනුත් ලංකාව තුළ ඕනෑ තරම් ඉන්නවා. අපි ඊළඟට බලමු ජර්මන් ෂැපඩ්ලගේ මිලගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේෙ කියලා. මීට අවුරුද්ධකට විතර කලින්න්නම් සාමාන්‍ය ජර්මන් ෂපටඩ් පැටවකුගේ මිලගණන් වනේ රුපියත් දහාටදාහත් රුපියල් විසි පන්දාහත් අතර මුදලක්. හැබැයි විවිධ හේතුවන් නිසා රුපියල් ලක්‍ෂ දෙකක් ඊටත් වැඩි මුදලකට මෙම සතුන් අලවිවන අවස්ථා තිබුණා. හැබැයි අද වන විට සාමාන්‍ය ජර්මන් ෂෙපඩ් පැටවකුත් රුපියයාල් විසි පන්දාහක් වැනි අවම මිලකට අලවිවනාතර උපරිමය ලක්ෂ දෙකක් හෝ ඊටත් වඩා වැඩිවිය හැකි. අපි මීලාගට බලමු බොක්සර් වර්ගේ සුරතලෙකුගේ මිලගණන් මොනවගේ තනකද තියෙන්නෙ කියලා. සාමාන්‍යයෙන් මීට වසරකට පමණ පෙර මෙම සුරතලෙක් රුප්ියල් තිස්ථාහක් පමණ අවමිෙකට ිලදී ගැනීමේ හැකියාව තිබුණා. නමුත් අදවන විට මෙම සුරතලෙකුගේ අවමමිලත් රුප්ියල් හතලිස්ථාහක් පමණ වනාතර ලක්ෂ දෙකක් හෝ ඊටත් වැඩි මිලට අලවි වන අවස්ථාත් ලංකාව තුළ දැකගත හැකි වෙනවා. ීළඟට අපි බලමු ලැබ්‍රඩෝ වර්ගේ සුරතලකුගේ මිලගණන් මොනවගේ තැනකද අදවන විට තියෙන්න්නේ කියලා සාමාන්‍යයෙන් මෙම ලැබ්‍රඩෝ වර්ගේ සුරතලෙකුත් මීට වසරකට පමණ පෙරනම් රුපියල් තිස්පන්දාහක් වගේ අවම මිලකට තමයි අලවි වුුණේ නමුත් අද වන විට එමාාවමමිල රුපියල් හතලිස් පන්දාහක් පවැනි මට්ටමකට පැමිණ තිබෙනවා නමුත් අපි මුලින් පැවසූ විවිධසාධකානුව ඔවුන්ගේ මිල රුපියල් ලක්ෂ තුනක් වැනිමිලක් හෝ ඊටත් වඩා වැඩි මුදලකට අලවිවන අවස්ථා ඕනෑ තරම් අපරට තුළ දැක ගැනීමට හැකියාව තියෙනවා. මීළඟට අපි බලමු ගෝල්ජන් රෙට්‍රීව වර්ගේ සුරතලෙකුගේ මිලගණන් මොනවගේ වෙනසකටද අදවන්න විට ලක්වෙලා තියෙන්න කියලා. මීට වසරකට පමණ පෙර මෙමවර්ගේ සුරතලෙකු රුපියල් හතලිස්ථාහක් වැනි අවම මුදලකට අලව වූ අතර අදවන විට මෙම සුරතලකුගේ අවමමිල රුපියල් පනස්ථාහක් පමණ වෙනවා. ඒ වගේම උපරිමය ගැන කතාකරොත් ලක්ෂතුනක් වැනි මුදලකට අලවිවන සුරතලුන් ඕනෑ තරම් ලංකාව තුළ දැකගැනීමට හැකිවන අතර ඒයටත් වඩා වැඩි වටිනාකමකින් යුතු සුරතලුන්ද, ලංකාව තුළ මේ වන විට සිටිනවා. මේදිනවල ඉතා ජනප්‍රිය සුරතලුන් විශේෂයක් වන ඇමෙරිකන් බුලි සුරතලුන් ගැන අපි මීල්ලඟට අවධාන යොමු කර බලමු. මීට වසලකට දෙකකට පෙරනම්, රුපියල් හැටදාහක් හැත්තදාහක් වැනි මුදලකටත් මෙම සුරතලෙක් මෙලදී ගැනීමටත් ඉඩකඩ තිබුණා. නමුත් අද වන විටනම්, රුපියල් ලක්ෂයකට අඩුවෙන් මෙම සුරතලෙකු මිලදී ගැනීම සිතීමටවත් අපහසු කටයුත්තා. ඒ වගේම රුපියල් ලක්ෂ පහක්වැනි වටිනාකමකින් යුතු මෙම වර්ගේ සතුන් ඕනෑ තරම් ලංකාව තුළ දැකගත හැකි මෙයට ප්‍රධානතම හේතුවනම් මෙම සුරතලුන් කෙරෙහි මිනිසුන්තුළ තිබු අනිසිබිය අද වනවිට බුහෝලස තුරන්වී පැවතීම සහ මෙම සුරතලුන්ටම ආවේනික ජවසම්පන්න පෙනුමවිය හැකි. අපි මීළඟට බලමු ශිත්සුුවර්ගයේ සුරතලුන්ගේ මලගණන් මොන වගේ වෙනසකටද ලක්කලා තියෙන්න්නේ කියලා. මෙම සුරතලෙකුත් මීට වසරකට පමණ පෙරනම් රුපියල් හතලිස්දාහක් වැනි මිල්ලක සිටවුවත් මිලදී ගැනීමේ හැකියාව තිබුණා නමුත් අද වන විට නම් අවම වශයෙන් මෙම වර්ගේ සුරතලෙක් රුපියල් හැට පන්දාහක් පමණ මිලක්වත් වෙනවා ඒ වගේම ලක්ෂ දෙකක් පමණ වන සුරතලුන් ඉතා සුලබව ලංකාව තුළ දැක ගැනීමට හැකිවෙනවා මෙයට හේතුව මෙම සතුන් නිවෙස් තුළ ඉතා පහසුවෙන් ඇති කළ හැකි අතරම මෝවුන් තම ස්වාමයාට දක්වන දැඩි ලෙංගතුකමත් විය හැකි. මෙම සුරතුළුන් ගැන සියලු විස්තර එම සුරතුළුන් පිළිබඳවප්ප කළ වීඩියෝ පටේ තුළින් ඉතා හොඳින් දැනගත හැකිවේ. ඒනිසා නොවරදවාමේ නරබන්න. මීළඟට අපි බලමු, ොමස්ටිෆ් ර්ගය සුරතලෙකුගේ මිලගණන් මොනවගේද කියලා. සාමාන්‍යෙන් මෙම සුරතලෙක් මීට වසරකට පමණ පෙර රුපියල් හැටපන්දාහක් පැනිි මුදලකට අලවියුණු අතර මේ වන විට නම් අවම වශයෙන් රුපයල් අසූදාහක් වගේ මුදලක් පත්වෙනවා. මේ වගේ සුරතලෙක් මලදී ගැනීමටනම් ඒ වගේම ඉතා ඉහල මිලගණන්වලට අලවිවෙන මෙම වර්ගයේ සුරතලුන් ඕනෑ තරම් අද වන විට ලංකාවතුළ දැකගත හැකි මිල්ලඟට අපි බලමු හස්කි වර්ගේ සුරතලෙකුගේ මිලගණන් කොහොමද කියලා මෙම වර්ගේ සුරතලුන් ඉතා අඩු ප්‍රමාණයක් තමයි ලංකාව තුළ ජීවත් වුණේ එයට හේතුව නම් මෙයාලට ජීවත් වෙන්න සීතල පරිසරයක් අවශ්‍යවුණනු එක ඒත් මේ වන විට ලංකාවතල මෙම වර්ගේ සුරතලුන් දැක ගැනීමට හැකියාව තියෙනවා. එම සුරතලුන් ලංකාව තුළ පවතින දේශගුණයට හොඳින් අනුවර්තන වී ඇති බවත් දැක ගැනීමට හැකියාව තියෙනවා. කෙසේවෙ තත් මෙම සුරතලෙකු මෙලදී ගැනීමට නම් අවම වශයෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක්වත් ඔබට වැය කරන්න සිදුවෙනවා. ඉතින්න්නබෙ මීලඟට බලමු පක්වර්ගයේ සුරතලෙකු මිලදී ගන්නවනම් ඔබට මොන වගේ මුදලක් වැයකරන්න සිදුවේවිද කියලා මෙම සුරතලෙකු මීට වසරකට පමණ පෙරනම් රුපියල් අසූදාහක් වැනි අවුම මුදලකට මිලදීගත හැකිවුුණ නමුත් අද වන විට නම් මෙම සුරතලෙක්කු රුපියල් ලක්ෂයක් වැනි අවුම වටිනාකමක්වත් වෙනවා එහෙනම් ගොඩක් ස්තුූතියි අපිත් එෙක් එකතුනාට අපි ආරාධනා කරනවා දිගට ම අපිත් එෙක් එකතු වෙන්න කියලා. ඉතින් තාමත් අපි ව සබස්්‍රයිබ් කලනත් තක් දැන්ම අපිව සබස්ක්‍රයිබ් කන්න අමතක කරන්නේ පා.